HTML lesson series එකේ දෙවැනි වීඩියෝ එක. අපි මේ වීඩියෝ series එකේදී Notepad තමයි අපේ text editor එක විදියට යොදාගන්නේ. අපි මේ පළවෙනි web පිටුව හදන්නේ කොහොමද කියලා බලමු HTML යොදාගෙන. ඒ වුණාට web browser එකට විවිධ documents display කරන්න පුළුවන්. HTML විතරක් නෙමෙයි. SVG files, HTML files වගේ ඒ වගේ ගොඩක් files display කරන්න පුළුවන්. අන්න ඒකට තමයි මෙන්න මේ විදියට අපේ notepad එකේ උඩින් doc type කියන declaration එක යොදාගන්න. ඒකෙන් පුළුවන් අපේ ෆයිල් එක html ෆයිල් එකක් කියලා browser එකට හඳුනගන්න. මෙන්න මේ විදියට doc type html කියලා අපේ notepad එක උඩින් type කරගන්නවා. දැන් තියෙන latestම version එක තමයි html5. ඒක තමයි අපි මේ video series එකේදී යොදාගන්නේ. හොඳයි අපි ඊළඟට මෙන්න මේ විදියට HTML tag එකක් දානවා. ඔයාලට මතක ඇති අපේ පළවෙනි වීඩියෝ එකේ කිව්වා opening tag එකක් තියෙනවා closing tag එකකුත් තියෙන්න ඕන කියලා. මෙන්න මේ විදියට ඊට පස්සේ HTML opening tag එකක් වගේම closing tag එකක් අපි දානවා. ඔක්කොම අපේ activities වෙන්නේ codings වෙන්නේ මෙන්න මේ HTML tag එක ඇතුලේ. එතකොට අපේ browser web browser එක HTML document එක open වෙන්නේ කොහෙන්ද කියලා හඳුනගන්නේ opening HTML tag එකෙන්. ඒ වගේම HTML document එක end වෙන්නේ කොහෙන්ද කියලා හඳුනගන්නේ මෙන්න මේ closing HTML tag එකෙන්. ඊළඟට අපි අපේ පළවෙනි section එක open කරගන්න හදන්නේ head කියන section එක. මේ head කියන section එක අපි මේ විදියට opening tag එකක් closing tag එකක් විදාලා අපි වෙන් කරගන්නවා. මෙන්න මේ head කියන section එක ඇතුලේ තමයි title කියන tag එක දාන්නේ. මෙන්න මේ විදියට අපි title කියන tag එක දානවා. මේ title කියන tag එක තමයි browser එකේ title එක විදියට පෙන්වන්නේ. එතකොට ඔයාලා දැකලා ඇති ඔයාලා Facebook වගේ ගියාම browser එකේ web page එකේ title එක විදියට facebook.com කියලා පෙන්වනවා. අන්න ඒ විදියට title එක විදියට පෙන්වන්නේ මෙන්න මේ tag එක ඇතුලේ දාන title එක. ඔයාලට පේනවා ඇති. දැන් අපි ඊළඟට අපි body කියන section එක open කරගන්න හදන්න. අපි මෙන්න මේ විදියට body කියලා opening tag එකකුයි closing tag එකකුයි දානවා. අපි කරන web page එකේ අපිට display කරන්න ඕන ඔක්කොම activities codings කරන්න මෙන්න මේ කියන body කියන tag දෙක ඇතුලේ. එතකොට අපිට display කරන්න ඕන ඔක්කොම දේවල් අපි මෙන්න මේ body කියන tag එක ඇතුලේ තමයි සිද්ධ කරන්නේ. ඊට පස්සේ අපි මේ body කියන tag දෙක ඇතුලේ h1 කියලා tag එකක් open කරනවා. h1 කියන්නේ heading 1 කියන එක. ඒ කියන්නේ title. ඒ අපිට හදා ගන්න ඕන web page එකේ title එක. ඒ කියන්නේ main title එක විදියට අපිට ගන්න පුළුවන්. මම social media කියලා type කරනවා. ඊට පස්සේ අපි මේ social media කියන web page එකට මොකද්ද ඒ කියන්නේ මොකද්ද කියන එක අපි මේ display වෙන විදියට මේක ඇතුලේ අපි paragraph එක දානවා. paragraph p කියන tag එකෙන් තමයි දාන්නේ. tag එක opening tag එකක් වගේම closing tag එකකුත් තියෙනවා. ඊට පස්සේ අපි මේ web page එක introduce කරලා දෙන්නේ මොකක්ද මේ web page එක ඒ සම්බන්ධයෙන්. welcome to my site වගේ එකක් දානවා මේ paragraph එක ඇතුළත. එතකොට ඔය කට්ටියට web page එකට ගියාම බලා ගන්න හැකි මේ letters වල font size එක වගේ වෙනස් වෙන්නේ කොහොමද කියලා. everything you want to know about social media කියලා පොඩි paragraph එකක් දානවා. එතකොට ඔය කට්ටියට ගිහින් බලන්න හැකි process web page එකේ display කරන්න මොකද්ද කියලා.
ඊට පස්සේ මම h2 කියලා ටැග් එකක් දානවා. h2 කියන්නේ heading 2 කියන එක. ඒ කියන්නේ h1 කියන main heading එක ඇරුණම sub headings තමයි මේක මේ වගේ h2 කියලා ටැග් එකක දාන්නේ. ඒකේ font size එකත් වෙනස් වෙන විදිය ඔයාලට web page එකට ගිහම බලා ගන්න පුළුවන්. මම මේකට දානවා geekronomy කියලා geekronomy කියලා example එකක් විදියට. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මොකද මේ h1 හා h2 කියන ටැග් දෙකේ වෙනස්කම් මොකද්ද කියලා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මම මේ h2 කියන ටැග් එකට යටින් ඒකට paragraph එකක් open කරනවා. කලින් වගේම p කියලා ටැග් එකක් තමයි open කරන්නේ. ඒකට ඇතුළට මම paragraph එකක් දානවා example එකක් විදියට. opening tag එකක් වගේම closing tag එකක් තියෙන්න ඕන මෙතන. එතකොට everything about your channel වගේ පොඩි example එකක් දානවා. ඔය කට්ටියට ඒක පොඩි font size එක වෙනස් වෙන විදිය බලා ගන්න පුළුවන්. හොඳයි, දැන් අපි අපේ සිම්පල් වෙබ් පේජ් එක හදලා ඉවරයි. දැන් අපිට ඕන මේක අපි බ්‍රෝසර් එක වෙබ් පේජ් එක ඩිස්ප්ලේ කරගන්නේ කොහොමද කියලා බලන්න. ඒකට අපි ඉස්සෙල්ලම කරන්න ඕනේ මේ ෆයිල් එක සේව් කරන්න ඕන. සේව් කරන්න ඕන මෙන්න මේ විදියට. ෆයිල් ගිහිල්ලා ෆයිල් වල තියෙනවා සේව් ඇස්. සේව් ඇස් වලට ගිහිල්ලා අපි මම මේක ඩෙස්ක්ටොප් එකේ සේව් කරනවා. ඒකට ගිහිල්ලා අපි දෙනවා text කියලා දීලා ඒ dot දීලා html කියලා දෙන්න ඕන. html ෆයිල් එකක් විදියට මේ සේව් ගන්න. ඊට පස්සේ සේව් දෙනවා. ඊට පස්සේ අපි මේක මිනිමයිස් කරනවා. මිනිමයිස් කළා ගිහිල්ලා බලන්න ඕන text කියලා ඇදලා තියෙනවද කියලා. අපි paper එක open කරාට පස්සේ ඔය කට්ටියට පේනවා. ඔන්න අපි හදපු simple web page එක. social media geekpreneur youtube channel කියලා තියෙනවා. ඔයාලට පේනවා ඇති ඒ දෙකේ තියෙන font size දෙකේ වෙනස. අපි දාපු පැරග්‍රාෆ් එකක් තියෙනවා. ඔන්න ඕක තමයි අපි හදපු සිම්පල් වෙබ් පේජ් එක. හොඳයි, මේ වීඩියෝ එකෙන් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනම් හරි අපිට කමෙන්ට් කරන්න, මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.